හොඳටම කෙට්ටු වෙලා ඉන්නේ. ඔව්. يعني මේ මාසෙකට වැඩි ඇදෙනේ. වැඩි වැඩි. එහෙමද? මේක ඇතුලේ මාසයක් දෙකකටත් වැඩි වගේ. මොකද මේලගේ ඇඟ දිහා බලනකොට කියන්න පුළුවන් ආහාර නැතුව බොහෝ කාලයක් මේක ඇතුලේ ඉන්නවා කියලා. ඔව්. 3 දිනක් ඉන්නවා. මෙම සර්පයින් මා විසින් හසුරවනු ලබන්නේ මනා දැනුමක් හා පළපුරුද්දක් ඇතිව. මෙම වීඩියෝ නර්බන ඔබ විසින් නිසි දැනුමක් නැතිව මෙවැනි දෑ අර්ථදා බැලීමෙන් වළකින ලෙස කාරුණිකව දන්වා සිටිමි. ස්නෙක්ස් ගාඩින් YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝම ඉතාම ආදරෙන් පිළිගන්නවා. අද මට ඇමතුමක් ලබා දුන්න අබම්පොළ ප්‍රදේශයේ නිවසක වැසිකිලි වලක් ඇතුලේ සර්පයෝ කීප දෙනෙක් වැටලා ඉන්නවා කියලා. මං හිතන්නේ දින ගණනාවක් නිරාහාරව ඉන්න අසරණ වෙලා ඉන්න සර්පයෝ. අපි ගිහිල්ලා බලමු ඒ වැටලා ඉන්න සර්පයෝ කවුද? පුළුවන් තරම් ඉක්මනට ඒගොල්ලන්ව බේරගෙන එමු. වෙනත් ලොකේෂන් එකක් තමයි ෂෙයා කරලා තියෙන්නේ. කොහොම තමයි ඉතින් සත්තු නෑ මේ මේ දුන්නමයි පහර මල්ලේ එන්නමයි බේරුනේ. අයිය පෙන් දුන්නේ නෑ නේ කවලස්සද මේ මෙහි බෝට් මෙච්චර තමයි දාන්න දෙන්නේ අයියා ඇත්තටම දෙන්නේ. මේගොල්ලෝ තමයි ලංකාවේ ඉන්න විස අධිකම සර්ප විශේෂය. දැන් මේ සිදුරෙන් තමයි මම හිතන විදිහට ඔව් මේ දිහට යන්නේ. මෙහෙම තියනවා මේ. ඔව්. පොළොවේ මට්ටමින් ඒගොල්ලෝ එනවා. ඇවිල්ලා ඉස්සර වෙලා සාමාන්‍යයෙන් ගෑනු සත්ත්වෙත් තමයි වැටලා තියෙන්නේ. ඒ ගෑනු සත්ත්වත් එක්ක සංසර්ගයේ එකතු වෙන්න. ඒ කියන්නේ ලිංගිකව එකතු වෙන්න එන පිරිමි සත්තු තමයි අනිත් අය වැටලා තියෙන්නේ. එයාගේ සුවඳට එනවානේ. එතකොට ඇවිල්ලා මේ සිදුරින්ම තමයි ඇතුළට ගිහිල්ලා. එතකොට අර බිත්තර තුන මේ පුපුරලා මේ පුපුර කොනේ මෙනේ. අපිට බැලලා බලමු. මේ පැටවුනේ මේනේ. නෑ මේගොල්ලෝ හැදුන සත්තු. මං හිතන්නේ ඒ එකතු වීමත් එක්ක බිත්තර ඒගොල්ලෝ මේක ඇතුළම නිදහස් කරලා තියෙනවා. මොකද මේ සාමාන්‍ය බිත්තර සති 6ක් වගේ කාලයක් යනවා මෙයාගේ කුස තුළ බිත්තර මෝරන්න. ඔව් ඊට පස්සේ තමයි බිත්තර දාන. දැන් කොහොමත් මේගොල්ලෝ මේකට වැටිලා මාස දෙකකට වඩා වැඩි කාලයක් ඉඳලා තියෙනවා. අනිවාර්යෙන්. ගොඩෙන්න බෑ.
සත්තු මේක ඇතුලේ ඉන්නව කවද්ද දැක්කේ? මම දැක්කේ පෙරේදා. 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 ආහ්. ඒක සනිකාට සද්ද වුණා. එතකොට මට මේ කුරුණාගල කැලුම් තමයි මට පණිවිඩය කිව්වේ. ඔව්. ඒගොල්ලෝ මාවතගමනේ ඉන්නේ කැලුම් මාවතගම. එතකොට එයාට දුරයි. මට තමයි කිට්ටුම. දැන් මම මෙතෙන්ට එන්න කිලෝමීටර් 70ක් විතර දුර ගියාගෙන තමයි මේ ආවේ. මොකද මේ අපි සාමාන්‍ය මේ වගේ වලවල් ඇතුලේ ලිං ඇතුලේ වැටලා ඉන්න සත්තුන්ව අර ගන්නව නැත්නම් ඒගොල්ලොන්ට ජීවත් වෙන්න බෑ. තව ටික කාලෙ මේක ඇතුලේ ඉන්න පුළුවන් එන්න අඩපණ වෙලා මරණයටපත් වෙනවා. කැමනේ? ඔව් කැමනේ නේ. ඉතින් ඒ නිසා තමයි මේකට මේ අනිවාර්යෙන් ආවේ දුර බලන්න නැතුව. මේ බොක්ස් එක මට දෙන්න. දැස්සට පස්සේ මම ගන්න. මේකත් දෙන්න. මේක එන්නේ නැණි නේද? නෑ නෑ. වාගේ වඩා හට ගිහින් ලැස්ති වෙන්න. මේගොල්ලෝ මේ හන්දටම කෙට්ටු වෙලා ඉන්නේ. කෑම නැති. ඔව්. එතන මේ මාසෙකට වැඩි යතනේ ලෝක. වැඩි වැඩි. එහෙමද? මේක ඇතුලේ මාසයක් දෙකකටත් වැඩි වගේ. මොකද මේලගේ ඇඟ දිහා බලනකොට කියන්න පුළුවන් ආහාර නැතුව බොහෝ කාලයක් මේක ඇතුලේ ඉන්නවා කියලා. ඔව්. තුන් දෙනෙක් ඉන්නවා. මේක ඇතුලේ මේ හැවත් ඇරලා තියෙනවා කීප වතාවක්ම. මොකද මේ හැවේ කොටස් තියෙනවා. මේ තියෙන්නේ. ඔව්. එක්කෙනෙක්ගේ හැවක්. මේ තමයි ලොකු එක්කෙනා. ඒගොල්ලෝ ඇති ගොඩ කාලෙකින් ගොදුරු ගහලා නැති ඉඳ නේද? ඔව් කෙට්ටු වෙලා ඉන්නේ ඒකයි. වතුරවත් නැහැ නේ මේක ඇතුලේ. තුන් දෙනා මොන ආවරණයට දාගත්තා. මාසෙ මොන වෙලාවට බිත්තර දානවා? බිත්තර තුනක් තියෙනවා. මේ තියෙන්නේ මෙයාලගේ බිත්තර තමයි. සාමාන්‍ය කොස්සටේක ප්‍රමාණය තියෙනවනේ බිත්තරේ. බිත්තර තුනම බොහොම සජීවී. මේ මම හිතන්නේ දැන්ටත් බිත්තර මේක ඇතුළේ නිදාස් කරලා සති දෙකකට වඩා වැඩි කාලයක් ගත වෙනවා. දැන් අපිට මේක සංරක්ෂණය කරන මේ බිත්තර වලින් පැටව එලියට ගන්න පුළුවන්. ඒක මම අරගෙන ගිහින් කරන්න. ඔය සාමාන්‍ය මාත්‍යා ඔය කොච්චර කාලයක් යනවද බිත්තර යපුරන්නේ? මාස දෙකකට අධික කාලයක් යනවා. දින 60ක් 62ක් වගේ. ඔව්. දැන් අපිට හරියටම කියන්න බෑනේ මේක කවද්ද නිදාස් කරේ කියලා. හරි හොකේ කරගන්න මට මම්මි කරන්න ගින්න මේ ඉන්නේ ලංකාවේ විසාධිකම සර්ප විශේෂය අපි මෙයාට සිංහලෙන් කියනවා තෙල් කරවලා කියලා. ඉංග්‍රීසියෙන් කියනවා common indian crate කියලා. ඒ කියන්නේ ඉතාම විසාධික සර්පයක්. අංක 1 ට ඉන්නේ මෙයා.
එතකොට මේගොල්ලෝ වැඩිපුර ජීවත් වෙන්නේ වීලි කලාපේ සහ අතරමැදි කලාපේ. ඒ අනුරාධපුර පොළොන්නරුව වගේ ගොවිබිම් තියෙන ප්‍රදේශවල තමයි සුලභව මේගොල්ලෝ හමු වෙන්නේ. සමහරක් මේ සතාට මගමරුවා කියලාත් කියනවා. දැන් ඉස්සර පැල රකින්නකොට පැලේදිම ගොඩක් වෙලාවට මේ පැදුරට යට වෙලා නේද? දස්තන වෙලා රෑ එළි වෙනකොට කෙනෙක් මරණයට පත් වෙලා ඉන්නවා. මරණකම් දන්නේ. ඔව්. ඉතින් ගොඩක් අය විශ්වාස කරනවා මේ නිදි මාපිලා එහෙම නැත්නම් ලේ මාපිලා දස්ත කිරීමෙන් තමයි මේක වෙන්නේ කියලා. ඇත්තරම මාපිලුන්ගෙන් එහෙම කිසිම බලපෑමක් නැහැ. මේක තමයි මෙයා තමයි මේ දස්ත කිරීම කරන්නේ. මෙයා හරි උණුසුමට කැමති. ඈ නිදාන ඉන්නකොට පැදුරට කොට්ටෙට හේතු වෙලා ඇවිල්ලා රැඳිලා ඉන්නවා. ඉතින් කෙනෙකුගේ අත මෙයා ගෑගේ ස්පර්ශ වුණ හැටි මෙයාට රිදෙනවනේ. එසනින් හැපීමක් කරනවා. ඒක දස්තණයකට වඩා සාමාන්‍ය හැපීමක් කරන්නේ. එතකොට මෙයාගේ මේ විෂ දල දෙක ඉතාම කුඩයි. විෂ ග්‍රන්ථි තියෙනවා. නියුරොටොක්සින් කියන විෂ තමයි මෙයාගේ අන්තර්ගත. එතකොට මේ දස්තණයේ ඉතාම අංශු මාත්‍රයක් තමයි ශරීරයට ඇතුල් වෙන්නේ. එතකොට දස්ත කරපු තැනක් හොයාගන්නත් බෑ. ඉදිමීමක් වෙන්නෙත් නෑ. එතකොට මෙයාගේ විෂ ඇඟට ඇතුල් වෙලා ප්‍රතික්‍රියාව ආරම්භ වුණාට පස්සේ තමයි අපිට ඔන්න ටික වෙලාවක් ගත වුණාම රෝග ලක්ෂණ ඇති වෙනවා. තද්ද බල විදියට බඩේ කැක්කුම ඇති වෙනවා. ඈ ඇස් කඩන් වැටෙනවා, නිදි බර ගතිය වැඩි වෙනවා, ඇස් දෙක අරගන්න බෑ. කලාන්ත ගතිය, වමන යනවා සමහර වෙලාවට. ඒවා තමයි සාමාන්‍ය රෝග ලක්ෂණ. ස්නායු අඩපණ වීම වෙලා ශ්වසනීය අවහිර වීමෙන් තමයි මරණයටපත් වෙන්නේ. ඉතින් ඉතාම විසාදික සර්පයෝ අපි වග බලා ගන්න ඕන නිවෙස් ඇතුළේට මේ වගේ සත්තු නොඉන්නේ. දැන් මේක ඔයාලගේ මේ තියෙන්නේ වගා බිමක්. ඒතර වටේටම කැලේ තියෙන්නේ. ඒකෝ මේ සත්තු මේ කැලේ තමයි ජීවත් වෙන්නේ. මේගොල්ල කුඩා ප්‍රමාණයේ මිනිස් ආහාරයට ගන්නවා. විශේෂම කියන්න ඕන මෙයා සර්පින් තමයි බහුලව ආහාරයට ගන්න. සර්පේමයි. ඔව්. වැඩිපුර සර්පේව තමයි මෙයා ගිල දාන්නේ. හරි ප්‍රබලෙක් මෙයා. ඕනම සර්පෙක් මෙයාට ගිල දා ගන්න පුළුවන් ප්‍රමාණය ඕනම සර්පෙක් මෙයා ගිල දානවා. නයික් වෙන්න පුළුවන්, පොලොන් පැටියෙක් වෙන්නත් පුළුවන්. කුණකටුවෙක් වෙන්නත් පුළුවන්. විස නැති සර්පෙක් වෙන්නත් පුළුවන්. එතකොට මේගොල්ලෝගේ ක්‍රියාශීලී ස්වභාවය තියෙන්නේ රැට. රැ 6න් පස්සේ 7න් පස්සේ වගේ පාන්දර 4 විතර වෙනකම් ක්‍රියාශීලී. දවල් කාලෙට අඳුරු තැනක හැංගිලා ඉන්න එකයි කරන්නේ. දැන් මේක ඇතුළට ඇත්තරම දැන් ගෑනු සතා තමයි මුලින්ම ඇවිල්ලා මේ වැටිලා තියෙන්නේ. එතකොට මේ මෙයාගේ ගෑනු සතාගේ පෙරමෝන් එකේ සුවඳට ආකර්ෂණය වෙනවා වටපිටාවේ ඉන්න පිරිමි සත්තු. ඒ පස්සේ ඇවිල්ලා ඒගොල්ලොත් වැටෙනවා. මේ වගේ දැන් මේක විධිමත්ව හදලා තියෙනවා. නමුත් අර පොඩි කුහර තියෙනවානේ. ඒ කුහර වලින් මේ සත්තුන්ට ඇතුළට රිංග ගන්න පුළුවන්. වැටුණාට පස්සේ ආයෙ එන්න බෑ. මොකද මේකෙන් ගොඩ වෙන්න බෑනේ. මේගොල්ලන්ට අල්ලගෙන එන්න අත්කකුල් නෑ. බඩගාගෙන ඉන්නත් බෑ. මේක මේ සිනිදුයි සුමටයි. ඒ නිසා මේ ඝර්ෂණය වෙන්නේ නෑ. රළුවට තිබ්බනම් සමහර විට උඩට එනවා. ඉතින් මම හිතන්නේ දැන් මාස දෙකකට වැඩි කාලයක් මේක ඇතුළේ මේ වැටිලා ඉන්නේ. බර නෑ සත්තු. තුන් දෙනාම බර නෑ. බොහොම සැහැල්ලු. ඒ කියන්නේ මෙයාගේ ඇඟේ තියෙන ශක්තිය දවස ගානේ ටික 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 ෂේ වෙලා දැන් මරණීය කරාම යන අවස්ථාව තමයි මේ අන්තිම මොහොතේ තමයි ඔයගොල්ලෝ දැක්කේ මේ සත්තු දිගේ. ඉතින් මමත් දුර බලන්නේ තු ආවා. ඇත්තටම දැන් අපි මේගොල්ලෝ විසයි තමයි. හැබැයි අපේ යුතුයකමක් සහ වගකීමක් මෙවැනි සර්පයෝ මේ අනතුරටපත් වෙලා ඉන්න අය රැකගන්න. මොකද මේගොල්ලෝ පරිසරයට ඉතාම වැදගත් කාර්යයක් කරන වටිනාකමක් තියෙන සත්තු. ඉතින් ඒ නිසා අපි මේගොල්ලන්ව ආරක්ෂා කරගන්න ඕනේ. මම එකකින් අදහස් කරන්නේ මේ ගෙවල් ඇතුලේ තියාගන්න කියලා. පරිසරය තුල මේගොල්ලෝ ඉන්න ඕන හැමදාම. ඒ හිටියොත් තමයි පරිසර සමතුලිතතාවයේ ජෛව විවිධත්වයේ සුභ අලංකාරය කියන මේ හැම දෙයක්ම රැඳිලා තියෙන්නේ. විසසහිත සත්තු අපි ඉන්න සීමාවෙන් ඈත් කරලා තියාගන්න අපි හැම වෙලෙම වග බලා ගන්න ඕනේ. තේරුණා? දැන් මිනිස්වට ගෙවල් ඇතුළත පිරිසිදුව තියාගන්න කියන්නේ මේ නිසා. රෑ වුණාට පස්සේ ආලෝකයක් නැතුව කොයිම වෙලාවකවත් අඳුරේ ගමන් යන්න එපා. ඒකෙන් ලොකු හානියක් වෙන්න පුළුවන්. මොකද අඳුරේ ගමන් කරනකොට මේ වගේ සත්තු පෑගෙන. පෑගුණ හැටි දස්ත කිරීම කරනවා. දන්නෙත් නෑනේ. කුඩා දරුවන්ට එහෙම එළියට යන්න දෙන්න එපා. රෑට එහෙම හොඳට පරීක්ෂා කරලා බලලා ආලෝකයක් අරගෙන යන්න වග බලා ගන්න ඕනේ. හොඳට නිදා ගන්න ඉස්සෙල්ලා කොට්ට මෙට්ට යට විශේෂයෙන්ම බලන්න. ඇඳ ඇතිරිල්ල නිට් එක දාලා තියෙනවා සමහර අය සති ගණන්. එහෙම තියාගන්න හොඳ නෑ. දිනපතා මේව පිරිසිදු කරන්න ඕනේ. මොකද මේ වගේ සත්තු ඇවිල්ලා පොඩි ඉඩ ප්‍රමාණයක රැඳිලා ඉන්නවා. මට මේ මෑතක ඡායාරූප කීපයක් ලැබුණා. ඇඳේ වියලි නෙට් එකත් එක්ක අතර තියෙන ධාර ඉන්නවත් තෙල් කරවල. ඉතින් බාන පොඩි දරුවෙක් ගිහම කෑවා හැමනම් අනිවාර්යෙන් මරණයටපත් වෙනවා. ප්‍රතිකාර කරගන්න කාලයක් නෑ. දන්නෙත් නෑනේ. දරුවාට කියන්න TypeError නෑ. නිින්දෙන්නේ මේක වෙන්නේ. ඒ නිසා ගොඩාක්
වගකීමේ කටයුතු කරන්න ඕන. මේ විස සහිත සත්තු දෂ්ට කරගන්න හොඳ නෑ. කවමදාකවත් දෂ්ට කරගන්න එපා. මේක හිතලා කරන දෙයක් නෙවෙයි. අපේ නොදැනුවත්කම නිසා නොසලකිල්ලෙන් වෙන දෙයක්. ඒ නිසා විශේෂයෙන්ම දරුවන්ව ආරක්ෂා කරගන්න හැමෝම මේක ලොකු වගකීමක් ඉදේ කරන්න. මොකද ප්‍රතිකාර අපිට කරගන්න බෑ. දැන් මෙහි ඉඳන් රෝහලකට යන්න ගියොත් එimhe ලොකු කාලයක් ගත වෙනවා. ඕ අතුරු පාරවල් තියෙන දැන් මට මතක නෑ ඔයාලගේ මෙතෙන්ට ආවේ කොහොමද කියලා. මම දැන් ප්‍රධාන පාරට ඔයාලට ගිහින් දාන්න වෙනවා. මොකද අතුරු පාරවල් ගොඩකින් ආවා. මම අනාතු වුණානේ මේ වැරදි ලොකේෂන් එකකින් කිලෝමීටර් 70ක් විතර ආවා. ඒ කියන්නේ ගොඩක් වෙලා දැන් මම පැය 3ක් විතර ඔයාලා වැහෙන් හනෝරාවෙන් අහරේ ගාව උනට නෙනවා කිව්වේ. ඒකනේ ඇවිල්ලා ඇවිල්ලා හෙව්වා හොයාගන්න බෑ අන්තිමේදී. මේ මොකද ලොකේෂන් එක? ඔව් වැරදි ලොකේෂන් එකක් ඇවිල්ලා තියෙන්නේ. ඒකයි මම එතෙන්ට ගිහින් බලනකොට එතන කවුරුත් නෑ, පාළු ගෙයක්. හරි, ගොඩක් ස්තුතියි මේ සත්තු පිළිබඳ දැනුවත් කරාට. විශේෂයෙන්ම මේ කුරුණෑගල ඉන්න කැලුම් තමයි මට මේ පණිවිඩ කීවේ, ෆොටෝස් දැම්මේ. ඉතින් මම සියලුම වැඩ කටයුතු නතර කරලා එනවා මේ වගේ අසරණ වෙලා ඉන්න සත්තුන්ගේ ජීවිත බේරගන්න. මොකද ඒක ලොකු වටිනාකමක් තියෙනවා. මොකද අපි මේගොල්ලෝ රැක ගන්න ඕනේ. දැන් මේ අවස්ථාවට මම මෙතන සම්බන්ධ වෙලා මේ සත්තු තුන් දෙනා බේරගත්තේ නැත්නම් මේගොල්ලෝ ස්ථීර වශයෙන්ම මේක ඇතුළේ මැරෙනවා. විකල්පයක් නැහැ නේ, ඕගොල්ලොත් බයයි. දැන් ඔයත් අර එනකොට කිව්වා කිසිම සමාවක් නැහැ, මම නම් ගහලා මරනවා කියලා. ඇත්තට මේක සාධාරණයි. මොකද සර්පයොන්ට හැමෝම බයයි. හැමෝම හිතන්නේ නැතර උනේ. එයා තමයි කතා කරගෙන බෑරේ නැත්නම් ඇයි දන්නවද? එනේ නැකෙනත් කියන්නේ. කියන්න බෑ ළමයි තුන් දෙනෙක් කියන්නේ. අන්න ඒක තමයි, ඒක තමයි. ගත්තොත් ඔව්. ඒක තමයි මං කියන්නේ. සර්පිය ජීවත් වෙන්න ඕන සෑම සතෙකුටම මේ මහපුළු ඉඩක් තියෙනවා. අයිතියක් තියෙනවා ජීවත් වෙන්න. ඒ නිසා අපි අතින් අකුසල් රැස් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සත්ව ඝාතනය අවශ්‍යම නැහැ. ඔව්. ඒ නිසා මේ අපි දැන් මේ වගේ සත්තු රැකගන්න කටයුතු කරනවා. ඒගොල්ලන්ට ජීවත් වෙන්න පුළුවන් මිනිස් වාසීන් තොර සීමාවකට අපි මේගොල්ලන් ගිහින් නිදහස් කරමු. ඒක තමයි අපි කරන්නේ. දැන් මං හිතන්නේ මේ මේක නෑ. ඔය දැක්කමයි. ඒක තමයි. මේගොල්ලෝ දකින්නේ නැහැ. මේගොල්ලෝ ඇත්තටම දකින්නේ නැහැ. හේතුව තමයි මේගොල්ලෝ ක්‍රියාශීලී රැට. දවල් කාලේදී නික හම්බෙන්නේ නැහැ නේ. අහඹු ලෙස දැන් කොහේ හරි හිටියොත් තමයි දැන් මේක ඇතුලේ වැටලා හිටින්න ඉස්සන්නේ මේ කොටු වල හිටින්න ඉස්සන්නේ. දැක්කද? නැත්තම් දන්නේ නැහැ. දගෙන නැහැ. උඩදී ලොකු වෙනවා ගොඩක්. හැදෙනවා. සාමාන්‍ය අඩි 5ක් විතර වගේ වර්ධනය වෙනවා. දැකලම නැහැ. දැකලම නැහැ. මේ කවුරුවත් දැකලා නැහැ. ආගේ නම් බිත්තර තුනකුත් තියෙනවා. ඒ කියන්නේ මෙතන තුනක් නෙමෙයි හයක්. සාමාන්‍ය මෙයාලා ඉන්න වෙනම. ඒ කියන්නේ බිත්තර තුනත් බොහොම සජීවි. ඒ බිත්තර වලිනුත් පැටවන්න අරගන්න පුළුවන්. දෙන්නෙක්වත් ඇවි. නෑ බිත්තර එක එක්කෙනයි ඉන්නේ. එක පැතියයි එක බිත්තරයක ඉන්නේ. ඒතකොට ඒකෙන් පැටව තුන් දෙනෙක් අපිට ගන්න පුළුවන්. ඒවා සම්පක්ෂණය කරන පැටව වර්ගන හය. ඒ කියන්නේ මෙයාලා ඉන්න වෙනම කැලෑ ඇති. ඒ කියන්නේ එහෙම තියනවද? එහෙම නෑ, එහෙම නෑ. මං කිව්වේ වීල කළ අපේ ඕනම තැනක ඉන්න පුළුවන්. සරපේවකට ඉඩකඩ තියෙන ඕනම තැනක ඒගොල්ලෝ ඉන්නවා. ඒ නිශ්චිත වශයෙන්ම මේ අහවල් තැන විතරයි ඉන්නේ කියලා කියන්න බෑ. මොකද දැන් ඔය මාවිල්ලෝ, මුදු මාවිල්ලෝ, පොළොංගුණයි මේ කොහෙම දැකලා තියෙන හැමතැනම දකින්න. හැමද? මේ දැකලා නෑ. දැකලා නෑ නේද? ඒක තමයි මේ හිතට මතක තියාගන්න මේ තෙල් ස්වභාවයක් තියෙන ඇඟේ සාමාන්‍ය අඩි 2කට වඩා වර්ධනය වෙනවා මේගොල්ලෝ. දැන් මේ මෙයාලට සමාන ආදේශක සර්ප විශේෂයක් ඉන්නවා රදනකේ. හැබැයි ඒගොල්ලොන්ගෙන් වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් මෙයාලා. මෙයාලට පැහැදිලි ගෙලක් නැහැ, බෙල්ලක් නැහැ, ඇඟට සමාන්තරව හිසක් තියෙන. බලන්නකො මේ හිස බෙල්ලක් නැහැනේ. ඇඟට සමාන්තරව හිස තියෙන. ඊළඟට ඇඟේ තියෙනවා මුදු සුදු ඉරි රටා තියෙන. ඊළඟට පිටකොන්ද දිගේ තියෙනවා සදාස්ත්‍රාකාර කොලර පෙළිය. මට දැන් කාලේ මදි මේක ආරම් පෙන්නන්නේ. නම් මොකක්ද කියන්නේ ඔකට? තෙල් කරවල. තෙල් කරවල. ඔව් තෙල් කරවල. ඔයගොල්ලෝ හබරලා කියලා අය ඇතැම් අය කියනවා. මල් කරවල යගේ. මම මේ මල් කරවල වෙනයි. මල් කරවල කියන්නේ නිහලුවාට. ඒක අර තියලා පාරව. මම ඊට පස්සේ ඊයේ දැකලා වෙලා YouTube එකේ ගහලා බැලුවා. ඒකේ තිබ්බ හබරලා කියලා. තෙල් හබරලා. තෙල් හබරලා කියලා ඔය සතාන. ආ ඒක තමයි මම කිව්වේ. හබරලා කියලා කියනවා, හබරලිය කියනවා, තෙල් කරවල කියලා කියනවා. තුන් දෙනාම එක්කනේ. ඔව්. ඒක අර මිනිස්සු හදාගත්ත නමක්. නමුත් හබරලා කියලා ඇත්තටම සර්පියෝ නෑ. ලංකාවේ සර්පියෙක් නෑ හබරලා කියලා. ඒ හබරලා කියන නම මේ තෙල් කරවලටත් පාවිච්චි කරනවා, කටකලුව කියන සර්පයාටත් පාවිච්චි කරනවා, නාගමාපිලාටත් පාවිච්චි කරනවා. ඒක මිනිස්සු කටකලුවත් සාමාන්‍යයෙන් අඩි 5ක් 5මාරක් විතර වර්ධනය වෙන සතෙක්. විස නැහැ. කෙළ වැඩි බා. ඔඩක්වත් විස සහිත සතෙක් නෙවෙයි. කළුවට දිග. කළු නෑ යා සාමාන්‍යයෙන් ගුරු පාටයි. බොහොම විචිත්‍ර සර්පෙක්. බලන්න Google එකේ සර්ච් කරලා බලන්න කටකලුව කියලා ගහන්න නාගමාපිලා කියවුවම බලා ගන්න පුළුවන්. මගේ වීඩියෝ තියෙනවා නාගමාපිලා කියලා. ඒ තොරතුරු අරගෙන බලන්න. ඇත්තට මේගොල්ලෝ අපිට හානිදායක නෑ. අපිට හානිදායක මෙන්න මේ සතා පමණයි. බෙහෙත් නෑ නේද?
තියෙනවා බෙහෙත් තියෙනවා අපිට වැඩේ තියෙන්නේ මේ වගේ සතෙක් කාපුවාම හොයා ගන්න බෑ දැනුවත් වෙන්නේ නැහැ අනිත් එක දැන් අපි මේ වගේ සර්පෙක් කාපුවාම අපිට නිශ්චිත වශයෙන් අවබෝධයක් නැහැ මොකද කරන්න කියලා බොහොම ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වුණොත් අපිට ගැටලුවක් වෙන්නේ නැහැ හැබැයි වෛද්‍ය ප්‍රතිකාර සඳහා අපි යොමු වෙන්න දන්නේ නැහැ දාන්න එක ඒ කාලේ ගත වෙලා ඉවරයි වෛද්‍ය ප්‍රතිකාර කරගන්න ගත වෙන කාලේ කනවා දැක්කනම් අවුලන්නේ ඔව් ඒකත් එහෙමයි මම ගොඩක් අය මේ හිතනවා මේ වගේ සතෙක් කාපුවා මොකක් හරි ගොඩ වෙදකමක් කරාම ඇති කියලා. එහෙම බෑ. මාරාන්තික විස සහිත සත්තු මේ. මොල්ගඩේ විසයි. ඔව් අංක 1 ලංකාවේ ඉන්නේ. ඒ නිසා බොහොම වගකීමෙන් කියන්නේ මේ වගේ සතෙක් දෂ්ටණයක් කරොත් වැඩි කාලයක් ගත කරන්න එපා. ළඟම තියෙන රජේ රෝහලක් වෙත යන්න. ඒක තමයි තියෙන එකම විකල්පය. ඊට පස්සේ අවශ්‍ය ප්‍රතිකාර වෛද්‍යවරු කරනවා. එහෙම නැතුව කාලය ගත කර කර හිටියොත් එහෙම මරණකම් දන්නේ නැහැ. හරි නේද? ගොඩාක් ස්තුතියි සත්තු තුන්දෙනා පිළිබඳ දැනුවත් කරාට. අපි ගුල්ලොන්ව අරගෙන ගිහිල්ලා ජීවත් වෙන්න පුළුවන් තැනකට නිදහස් කරනවා. අපි මේකට පොඩක් වතුර ටිකක් දාමු. මොකද මෙයාලට මේ වතුරත් නැතුව ඉන්නේ. විජලනේ වෙලා ඉන්නේ. වතුර ටිකක් මේක ඇතුළට දාමු. එතකොට එයාලා වතුර ටික බොයි. ඔනේ දැන් මෙතන වතුර බොල් ඇවිල්ලා. මෙතන වතුර දැකලවත් නැහැ. වතුර දැකලවත්. ඒක තමයි මේ කලබල වෙලා නින්නේ ඒගොල්ලෝ. වතුර ටිකක් දැඟලුවා නේ ලොකු එක. ගෑනුසල් තාලුවේ. හරි නะ ගොඩක් ස්තුතියි හැමෝටම. අපි එන ගිහින්ලෙන්න. කරාඩි පැය තුනක් කියන්නේ තුන රිතර ආවන. නෑ පාර බැලදිලා කවුමක් ඇවිල්ලා තියෙන්නේ. නෑ ඒක තමයි. හරි. යාම්. නෑ.